නෙත් FM ධර්ම දක්ෂිනාවේ දේශක ආනන්ද වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සාදු 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 සමන්ත චක්කවාලීසු අත්‍රා ගච් චන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා मगे अदहसाक धर्मियट विरुद्धव पिटन वेवा उतुम्मो भाग्यवतुन वहंसेगे सत्यमो बुद्ध वचनेय भाग्यवतुन वहंसे सतुटुवेन आकार्यट देशना करन्न मट शक्तिय लबेवा ए संदहा सियलु आर्यन वहंसेलागे अनुग्रहय लबेवा सियलु सत्पुरुष्यन वहंसेलागे अनुग्रहय लबेवा සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊතාමත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ බටේවිල වේවැල්වත්ත රත්නපුර පදිංචි හඳුවලගේ වසන්තා මහත්මිය ඇතුළු පින් උතුම් පිරිසත්
එවැගේම තවත් පිරිසක් දායක වෙනවා කුලියාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරන හෙද නිලධාරිනි රාධිකා සංජීවනී පතිරණ මහත්මිය ඇතුළු ඒ පිංගුතුන් පිරිසත් අද මේ දේශනාවේ දායකත්වයේ දරමින් දේශනාවට සම්බන්ධ වෙනවා අපි මේ පිංගුතුන්ට ධර්මදේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ අපි මේ දවස්වල විශේෂ සූත්‍ර දේශනාවක් සාකච්ඡා කරන බව ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මදේශනාව ශ්‍රවණය කරන ශ්‍රාවක පින්වතුන් දන්නවා බුදුරජාණන් වහන්සේගේ අති ගැඹුරු දේශනාව භාග්‍යවතුන් වහන්සේගේ ශාසනී අනුපූර ප්‍රතිපදාව බොහොම ගැඹුරින් දේශනා කරපු දේශනාව මජ්ක්‍ධිම නිකාය රතවිනිත සූත්‍රය අපි පසුගිය සතියේ වෙනකොට අවසන් කළා මේ දේශනාවේ නිදාණය උනේ මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ පිළිබඳව අපි උන්වහන්සේ සංසාරේ පාරමිතා පුරන්න ආරම්භ කරපු දවසේ ඉඳලා අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනී අති විශේෂ ආර්ය භාවයට පත් වෙනකන් උන්වහන්සේ කොහොමද මේ ශාසනයට ඇතුළු වුණේ කියන කාරණාව පිළිබඳ අපි සිහිපත් කළා අපි පසුගිය සතියේ නිමා කළා මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න භාග්‍යවතුන් වහන්සේගේ ළඟට වැඩම කරනවා එදා භාග්‍යවතුන් වහන්සේ අර භික්ෂු සංඝරත්න ඉදිරියේ මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ ළඟ ඉඳපු 500ක් මහරහතන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ අභිමුව කවුද දසකතා ලාභී භික්ෂුව කියලා අහනකොට උන් වහන්සේලා එකම හඬින් කිව් එකම නමයි ඒ තමයි මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ කියලා පිංගතුනි එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපී හිටියා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ගුණ වර්ණනා වහලා මෙන්න මෙහෙම සිතක් ඇති කරගත්තා අපි ගිය සතියේත් මතක් කළා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ තිබිච්ච අති විශේෂ ගුණයක් තමයි යම් කිසි කෙනෙකුගේ ළඟ ගුණයක් තිබුණොත් ඒ ගුණයට පහදිනවා පහදිලා නිකන් ඉන්නෙත් නෑ සමහර ලාවට ඒ ගුණවන්තයා හොයාගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනවා දැන් එක අවස්ථාවක් කියනවා නම් බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේදී චිත්ත ගෘහපති තුමා පිළිබඳ ගුණ වර්ණනාවක් කරනවා මහණෙනි චිත්ත ගෘහපති තුමා මෙන්න මේ වගේ ගුණවලින් යුක්තයි චිත්ත ගෘහපති තුමා මෙන්න මේ වගේ උතුම් කෙනෙක් කියලා භික්ෂුන් වහන්සේලාට මේ චිත්ත ගෘහපති තුමා පිළිබඳ ගුණ වර්ණනාවක් කරනවා එදා පින්වතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ ඕක අහගෙන ඉඳලා චිත්ත ගෘහපති තුමාව හොයාගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ යනවා දැන් චිත්ත ගෘහපති තුමා ළඟ මෙන්න මේ වගේ උසස් ගුණ තියෙනවා කියලා කිව්වම ඒ චිත්ත ගෘහපති තුමාව හොයාගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ සමග ගෘහපති තුමා ඉන්න ගමට යනවා කොහෙද ගම මච්චිකා සණ්ඩගෙන නගරයට දැන් මේ කතාව කොච්චර විශේෂයිද කියලා හිතෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කවුද කියලා හරියට අවබෝධ කරගන්න කෙනෙකුට විතරයි සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ කවුද මේ ශ්‍රාවක භූමියේ පරතරටම ගිය පුත්තමෙන් වහන්සේ නම සාරිපුත්ත මහරහතන් වහන්සේ කොයිතරම් ගුණ අධිකද කියලා කියනවනම් දවසක් භාග්‍යවතුන් වහන්සේ දේශනාවක් කරනවා යම් කිසි කෙනෙක් සාරිපුත්ත මහරහතන් වහන්සේට වඩා මම ගුණ අධික වේවා කියලා ප්‍රාර්ථනා කළොත් ඒක මිත්‍යා ප්‍රාර්ථනාවක් කියලා මිත්‍යා ප්‍රාර්ථනාවක් කියන්නේ ඉටු නොවන ප්‍රාර්ථනාවක් කිසි කලෙක සාරිපුත්ත මහරහතන් වහන්සේට වඩා ගුණ අධික කෙනෙක් කිසිම ශාසනික බිහි වෙන්නේ බිහි වෙනවා නම් බිහි වෙන්න දෙන්නේ එක්කෙනෙක් පසේ බුදුරජාන් වහන්සේ අනිත් කෙනා සම්මා සම්බුදුරජාන් වහන්සේ පමණයි සාරිපුත්ත මහරහතන් වහන්සේට වඩා ගුණ අධික කෙනෙක් ශ්‍රාවක භූමියනේ එතකොට හිතන්න මේ ආර්යයන් වහන්සේලා අතර සාරිපුත්ත මහරහතන් වහන්සේ කොයි තරම් නම් උසස්ද උසස් මිනිසුන්ට සමාජය තුල කොයි තරම් පිළිගැනීමක් තියෙනවද දැන් අපි ඉන්න සමාජයේ උනත් තනතුරු වලින් උසස් ධනෙන් උසස් බලෙන් උසස් යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ලෝකේ කීර්තිය තියෙන යසස තියෙන මෙන්න මෙවැනි දේවල් වලින් ඉහළට ගියපු කෙනෙක්
පිළිබඳ කොයිතරම් ගෞරවයක් පිළිගැනීමක් ඊට පහළ මට්ටමේ ඉන්න මිනිසුන්ට ඇති වෙනවද? හැබැයි කෙනෙක් උසස් නම් ඔහු මට වඩා මේ පැත්තෙන් උසස් කියලා කෙනෙකුගේ හිතේ ඇති කරගන්නත් ඔහු තුලත් ගුණයක් තියෙන්න ඕන. මොහු මට වඩා දැනුම තියෙනවා. මොහුට මට වඩා ධනිය තියෙනවා. එහෙම පිළිගන්නත් තමන්ගේ හිතේ පිංඔතුනි ගුණයක් තියෙන්න ඕන. එහෙම නැති වුණොත් සමහර වෙලාවට ඉරිෂියාව ආදී මේ කෙලෙස් ඇති වෙලා සමහරලාට එවැනි මිනිස්සුත් එක්ක ගැටින්න තමයි සමහර දෙනෙක් උත්සාහ කරන්නේ. එව නැත්නම් ඔවුන් හා සමව සමහර අය හිතන්න පටන් ගන්නවා. ඉහළට යන්න බැරි, උසස් බවට යන්න බැරි සමහර දුර්වල මිනිස්සු එහෙම මිනිසුන්ට එක්ක ගැටෙනවා. ඒක ඔවුන්ගේ ළඟ තියෙන දුර්ගුණය. හැබැයි කෙනෙක් උසස් බව නම් උසස් නම් ඒ උසස් බවට පත්වෙච්ච පුද්ගලයා උසස්යයි කියලා පිළිගන්නත් පින්වතුනි යම් කිසි ගුණයක් තියෙන්න ඕන. දැන් එවැනි උසස් මිනිසුන්ට කොච්චර ගරු කරනවද? අපි ගත්තොත් ලෝකේම ප්‍රබල රාජ්‍ය නායකයෙක්. ඒ රාජ්‍ය නායකින්ට කොච්චර පිළිගැනීමක් තියෙනවද? දැන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ කවුද? පින්වතුනි මේ විශ්ව ධාතුයෙම ගත්තොත් විශේෂයෙන්ම කෝටි ලක්ෂයක් සක්වලක් අතරේ ගත්තොත් ඒ කෝටි ලක්ෂයක් සක්වලක් ඇතුලේ ඉන්න සියලු සත්වයන් අතර මේ ශ්‍රාවක භූමියේ ඉහළටම ගිය පුත්තමෙන් වහන්සේ තමයි සාරිපුත්ත හාමුදුරුවෝ කියලා කියන්නේ. මම මේ විස්තර කරන්න හදන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මච්චිකාසණ්ඩ නගරයට ගිහිල්ලා චිත්ත ගෘහපති තුමාව මුණ ගැහිම ඒ චිත්ත ගෘහපති තුමාන් ලැබපු කොයිතරම් ගෞරවයක්ද කියන එක පෙන්වන්න. අපි ඔබ තීරණ උදාහරණකින් මෙහෙම ගමු. ඇමරිකාවේ ජනාධිපතිතුමා ජනාධිපති වෙන්න කලින් ලංකාවේ හිටපු කවුරු හරි මිනිස්සෙක් එක්ක මිත්‍ර සම්බන්ධකමක් පවත්වලා තියෙනවා. ඒක ඔහු කොඩා කාලේ හරි එහෙම නැත්නම් ඔහු තරුණ කාලේ හරි ඔහු වැඩිහිටි කාලේ හරි හැබැයි ඔහු ප්‍රබලයෙක් බවට පත් වෙන්නේ කලින් ඉඳලා ඒක උදව් කරලා තියෙනවා. මොනවා හරි පැත්තකින් බොහොම සමීප සම්බන්ධතාවයක් පවත්වලා තියෙන කියලා අපි හිතමු. දැන් ජනාධිපති බවට පත් වෙලා ජනාධිපතිතුමාට අර පුද්ගලයා මතක් වෙලා හිතනවා මේ මනුස්සයට ප්‍රතිඋපකාරයක් කරන්න ඕන කියලා. අපි මේ අනුමාන කරනවා දැන් මේ ජනාධිපතිතුමා ලංකාවට එනවා. ලංකාවට ඇවිල්ලා අර තමන් එක්ක මිත්‍ර ඒ මනුස්සයාගේ ගෙදරට යනවා. ඔහොම සිදුවීමක් වුණොත් ඔය පුවත ලෝකේ කොච්චර උණුසුම් පුවතක් බවට පත් වේද? එදා දවසේ හැම මාධ්‍යකම කතා කරයි. මුද්‍රිත මාධ්‍යවල විද්‍යුත් මාධ්‍යවල ඕනතරම් කතා කරයි. ලංකාවේ මිනිසුන්ට අර මිනිස්සයා පිළිබඳ කොච්චර වටිනකමක් ඇති වෙයිද? අනේ මේ මිනිසයා ඇමරිකාවේ ජනාධිපතිතුමත් අඳුරනවාද? ඇයි අපට ඔය සිදුවීම ඔය තරම් උණුසුණු පුවතක් බවට පත් වුනේ? සාමාන්‍ය පිටරට ඉන්න මිනිස්සෙක් ඇවිල්ලා ලංකාවේ මිනිස්සෙක් හම්බෙලා යන එකයි ඇමරිකාවේ ජනාධිපතිතුමා ලංකාවට ඇවිල්ලා මිනිස්සෙක් හම්බෙලා යන එක අතර ඇයි ඔය තරම් වෙනසක් තියෙන්නේ? අපි දන්නවා අපි දකිනවා මේ වෙනකොට ඇමරිකාවේ ජනාධිපතිතුමා ඉන්නේ මොන වගේ ශේෂ්ත්‍රයකද කියලා. ඔහු ඉන්නේ මොන වගේ පන්තියකද කියන එක අපි දන්නවා. ඒක අපේ ඥාණයට තීරෙනවා. පින්වතුනි, ඕක අපට ගොඩක් දැනුණට ප්‍රඥාවන්තයන්ට අන්න ඒ වගේ දැනීමක් දැනෙනවා. කවුරු කෙරෙහිද? සාරිපුත්ත මහරහතන් වහන්සේ චිත්ත ගෘහපතිතුමා මුණ ගැහෙන මච්චිකා සණ්ඩේට වැඩම කරවීම. ඒක තේරුම් කරගන්න විශේෂ ඥානයක් විශේෂ ප්‍රඥාවක් අපතුල තියෙනවා. අපට අරක තේරෙනවා. ඇයි? අපි ඒ ජනාධිපතිතුමාගේ පන්තිය දන්නවා. ඒ නිසා අපිට ඒක විශේෂයි. ඒ නිසා අපට අර මිනිස්සයිට වඩා ඒ වගේම විශේෂ වෙනවා. අපි ඔහු පිළිබඳ විශ්මයෙන් බලනවා. බොහෝ දෙනෙක් ඔහුත් එක්ක කතා කරනවා. බොහෝ දෙනෙක් ඔහුත් එක්ක මිත්‍ර සම්බන්ධකම් ඇති කරගන්න හදනවා. මොහු ජනාධිපතිතුමාත් අඳුරන කෙනෙක්ද කියලා. හැබැයි මේ විශ්ව ධාතුවේ දෙවිවරු බ්‍රහ්මයෝ මනුෂ්‍ය අමනුෂ්‍ය බොහෝ දෙනෙක් අතර ප්‍රඥාවන්තයෙක් ඉන්නවනම් ගුණ අධික කෙනෙක් ඉන්නවනම් සාරිපුත්ත මහරහතන් වහන්සේ මච්චිකා සණ්ඩේට ගිහිලා චිත්ත ගෘහපතිතුමාගේ හමුවීම කොයිතරම් උසස්ද කියන එක තේරෙනවා. මම මේ කාරණාව තේරුම් කරලා දුන්නේ ඒක ඒ තරම් විශේෂ හමුවක් නිසා. මොකද ඇමරිකාවේ ජනාධිපතිතුමා කියන්නේ මුළු විශ්ව ධාතුවේම පිළිගත්තු කෙනෙක් නෙවෙයි. විශ්ව ධාතුවේ හැම කෙනෙක්ම ගරු කරන කෙනෙක් නෙවෙයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ කෝටි ලක්ෂයක් සක්වලක් ඇතුලේ කීර්ති නාමයක් ප්‍රකට
කෝටි ලක්ෂයක් සක්කලක් ඇතුලේ ශ්‍රාව හැම ශ්‍රාවකෙක්ම වන්දනා කරන ගරු කරන මහා උත්තමෙන් වහන්සේ නමක් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ. එවැනි කෙනෙක් තමන් බලන්න එනවා කියනකොට ඒ පුද්ගලයා කොයිතරම්නම් ගුණ අධික කොයි වගේ ගුණයකින් යුක්ත කෙනෙක් වෙන්න ඕනද? සාරිපුත්ත මහරහතන් වහන්සේ දා මච්චිකා සණ්ඩේට යනවා. ඇයි මච්චිකා සණ්ඩේට යන්නේ? බුදුරජාණන් වහන්සේ අභිමුව සාරිපුත්ත මහරහතන් වහන්සේ චිත්ත ගෘහපතිතුමාගේ තියෙන විශේෂ ගුණ වර්ණනාවක් අහනවා. මං මේ කාරණා මෙතන මතක් කළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ තරමටම ගුණියට කැමති කියන එක පෙන්වන්න. දැන් එදා බුදුරජාණන් වහන්සේ මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේ පිළිබඳ ගුණ වර්ණනාව කරනකොට ඒ අසල සාරිපුත්ත මහරහතන් වහන්සේව කහගෙන ඉන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඕක අහගෙන ඉඳලා උන්වහන්සේට මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේ පිළිබඳ මෙන්න මෙහිම සිතුවිල්ලක් ඇති වෙනවා. මොකද සිතුවිල්ල? ලාභහ ආයස්මතෝ පුන්නස්ස මන්තානි පුන්නස්ස. මනා ලාභියකුයි මේ මන්තානි පුත්තෙන් වහන්සේ ලැබුවේ. සුලද්ද ලාභා මනා ලැබුමා. ලාභයක් නෙමෙයි මනා ලැබුමා. ආයුෂ්මත් පුණ්‍ය පුන්න මන්තානි පුත්ත තෙරුන් වහන්සේ ලැබුවේ. මොකද්ද? යස්ස විඤ්ඤෝ සග්බ්‍රක්මචාරී සත්තු සම්මුඛා අනුමාස අනුමාස වන්නං බාසන්ති. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ළඟ මේ මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ ගුණ වර්ණනාවකින් වර්ණනාවටපත් වුණා. බුදුරජාණන් වහන්සේ යම් කිසි කෙනෙකුගේ ගුණයක් වර්ණනා කරනවද ඒක ඒ ශ්‍රාවකයා ලබන විශේෂ ගෞරවයක්. එදා භාග්‍යවතුන් වහන්සේ මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේගේ ගුණය කියලා ඒ ගුණ කතාව මනාකොට භාග්‍යවතුන් වහන්සේ අනුමෝදන් වෙනවා. ඒ මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේට ඒක ලාභයක්. මන්තානි පුත්ත පුන්න ස්ත්‍රීරියන් වහන්සේට ඒක මනාලාභයක්. එහෙම කියලා හිතලා උන්වහන්සේ හිතනවා සාරිපුත්ත හාමුදුරුවෝ හිතනවා කවද්ද මේ තරම් ගුණ අධික මේ ආයුෂ්මතුන් වහන්සේ අපට මුණ ගැහෙන්නේ? මේ තරම් ගුණ අධික මේ ආයුෂ්මතුන් වහන්සේ සමග කතා සංවාපයක් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ කවද්ද? සාරිපුත්ත හාමුදුරුවෝ ඒ තරමටම ඒ කාරණා පිළිබඳ ඇලෙනවා. මොකද එතන අට කතාවේ විශේෂයෙන් කියනවා දැන් මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ ලැබුවේ විශේෂ ලාභයක්. මොකද ලාභය? භාග්‍යවතුන් වහන්සේ මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේගේ ගුණ කතාව අහලා උන්වහන්සේ ගුණ කතාව අනුමෝදන් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ නුවණැත්තෝ යම් කිසි කෙනෙකුගේ ගුණ කියනවා නම් ඒ ගුණය අහලා භාග්‍යවතුන් වහන්සේ ඒ ගුණය අනුමෝදන් වෙනවා නම් අන්න ඒක තමයි මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ ලබන ලොකුම ලාභය. ඒක සුලද්ද ලාභං මනා ලැබුමා. මෙනි මෙතන අට කතාවේ පිංඔතුණි බොහොම විශේෂ කාරණාවක් කියනවා. ඒ මොකක්ද? මේ මනා ලැබුම කියන කාරණා විස්තර කරනවා. සුලද්ද ලාභ කියන වචනේ. දැන් අපි සමහර වෙලාවට පිංඔතුණි මේ එකිනෙකාගේ ගුණ වර්ණනා අහනවනේ. සමහර අවංක හිතක් තියෙන ගුණේ පිළිබඳ දන්න සමහර දෙනෙක් තවත් කෙනෙකුගේ ගුණයක් දැක්කම ඒ ගුණය තවත් පිරිසක් ඉදිරියේ වර්ණනාවට ලක් කරනවා. ඒක විශේෂ කාරණාවක්. කෙනෙකුගේ ගුණයක් දැකලා ඒ ගුණයට පහදින එක, ඒ ගුණය වර්ණනා කරන එක පිංගුතනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ පවා සිදු කරපු දියා. සමහර දෙනෙකුට කෙනෙකුගේ ගුණයක් ඇහුවම හිත පහදින්නේ නෑ. මොකද ඔහු අසද්ධර්ම අසත්පුරුෂ සිතුවිලි වලින් සම්පූර්ණ වෙලා තියෙන නිසා. හැබැයි මෙතන අට කතාවේ විශේෂ කරුණු කිහිපයක් කියනවා. ඒ තමයි දැන් සමහර අය සමහර කෙනෙකුගේ ಗುಣ කියනවා කියලා කියන්නේ අගුණයක්ලු. දැන් උදාහරණයක් කියනවා නම් ඔන්න ගිහියෙක් පන්සලකට ගියාම ඉතින් කියනවා ඒ පන්සලේ හාමුදුරුවෝ නම් හරිම හොඳයි. අපි ගියාම අපිව කවදාවත් ඉස්සතින් එවන්නේ නැහැ. අපට මොනවා හරි දෙනවා කියලා සමහරලාවට අර ගුණයක් කියලා හිතලා කියන්නේ අගුණයක්. මොකද ප්‍රත්‍ය දීලා ගිහියන් සතුටු කරවන එක භික්ෂුවකට සුදුසු දෙයක් නෙවෙයි. හැබැයි භික්ෂුවකට පුළුවන් දාන චේතනාවකින් කෙනෙකුට අනුග්‍රහයක් කරන්න. ඒක දාන චේතනාවක්. හැබැයි ගිහියන් සතුටු කරවන්න ප්‍රත්‍ය දෙන එක භික්ෂුවකට සුදුසු වන්නේ නැහැ. ඉතින් දැන් සමහර දෙනෙක් එහෙම පන්සල් වලට ගිහිල්ලා ඒ භික්ෂුන් වහන්සේලා ඒ ගිහියන්ව සතුටු කරන්න යම් යම් දේවල් දුන්නම
ඔවුන් නැවිල මිනිසුන් අතර කියනවා අසවල් හාමුදුරු නම් එහෙම නැහැ අපි ගියාම කවදාවත් හිස් අතින් එවන්නේ නැහැ කියලා අපට කන්න බොන්නත් දෙනවා ගේන දේවලුත් දෙනවා සමහර අය කියනවනේ අපට කවදාවත් මිබිම් වාඩි වෙන්න දෙන්නේ එක මාසෙනේ වාඩි වෙන්න දෙන්නේ කවදාවත් උන්වහන්සේ ලොකු කමින් ඉන්නේ අපිත් එක්ක හරි මිත්‍රයෙක් වගේ සමහරට උන්වහන්සේ ගැඳෙත් අපි ගිහලා නිදා ගන්නවා උන්වහන්සේගේ පුටුවෙත් වාඩි වෙනවා උන්වහන්සේගේ පිගානේ අපි බත් කන්නේ සමහරලාට උන්වහන්සේ කන්න කලනොත් අපි බෙදාගෙන කන උන්වහන්සේ මුකුත් කියන්නේ නේ මේ පිගුත් අගුණ ගුණ නෙමෙයි එතකොට දැන් සමහර අය ගුණ කියනවා කියලා හිතලා කියන්නේ අගුණලු සමහර අය ඉන්නවා අගුණ කියනවා කියලා හිත කියලා කියන්නේ ගුණලු ඔය වගේ දෙයක්කට කැමති යම් කිසි ගිහියෙක් එවැනි දෙයකින් සලකන් නැති භික්ෂුවක් මුණ ගැහුනම සමහරට අපහදින්න පුළුවන් ඒ හාමුදුර අබල දුබලෙක් ඒ හාමුදුරෝ අපිව ගියාට ගණන් ගන්නෙත් නේ අපිත් එක කතා කරන්නෙත් නේ අපි එනකොට අපට යමක් දෙන්නෙත් නේ එහෙම කියලා සමහර වෙලාවට අගුණයක් කියලා හිතලා ගුණයක්ලු කියන්නේ අපි මෙච්චර දෙයක් පූජා කරා අපි වර්ණනා කරේනේ අපට හිත පැහැදෙන්න යමක් කිව්වෙනේ නිකම් නිකම් බණ ටිකක් කිව්ව විතරයි සමහරලාට එහෙම කියනවා සමහරලාට දේශනාවලට ගියාම කෝ උන්වහන්සේ අපි ගැන කිව්වේ නෑනි අපි ගැන වර්ණනා කරේ නෑනි බණ විතරයිනි කිව්වේ එහෙම කියනවා ඒතර ගුණය අගුණයක් කියලා හිතලා සමහර අය කියන්නේ ගුණලු ඉතින් මේ දෙකම මෙතන විස්තර කරලා ඊළඟට කියනවා මේ ලෝකේ යම්කිසි කෙනෙක් යම්කිසි කෙනෙකුගෙන් යම් වර්ණනාවක් ලබනවා නම් ඒක මනා ලැබුමක් එහෙම මනා ලාභයක් ලබන්නේ ඒ මනා ලැබුම මනා වර්ණනාව ලබන නම් කාරණාවල් පහක් තියෙනවා ඒ කාරණාවල් පහ තමයි විඤ්ඤෝහි වන්න බාසනං ඒකෝ ලාභෝ ඔනික ලාභයක් තමයි නුවණැත්තන් විසින් වර්ණනා කරනවා දැන් මේ කාරණාව අති විශේෂ කරුණා සමහර වෙලාවට පිංගතුනි දැන් ගිහි පැවිදි ඔබ අපි හැම දිනාටම මේක වැදගත් වෙනවා මොකද සමහර වෙලාවට අපි මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල යම් යම් කටයුතු කරද්දී සමහර දිනෙක අපි කරන ක්‍රියාව දැකලා විවේචනය කරනවා අපි තමයි අපි පිංගතුන් පිංකමක් කරනවා අපි පිංගතුන් කරන පිංකම දැකලා සමහර කෙනෙක් අනුමෝදන් වෙනව නෙමෙයි සමහර කෙනෙක් දොස් කියනවා ඒක උදාහරණයක් කියමු ඔන්න කෙනෙක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් විශේෂ බුද්ධ පූජාවක් පවත්වනවා ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා කරන පූජාවක්සේ ඒ භාග්‍යතුන් වහන්සේට සම්බුද්ධ පූජාව පූජා කරන්නේ දැන් මේ පූජාව අති විශේෂයි මල් වලින් සරසලා විශේෂ විශේෂ ආහාර පාන වලින් සරසලා විශේෂ විශේෂ ආහාර පාන ප්‍රණීත කොට සකස් කරලා විශාල බඳුන් වල ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට ජීවමාන සංඥාව උපදවාගෙන භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා සමහර කෙනෙක් ඕක දැක්කම සාදු සිතින් පහදලා අනුමෝදන් වෙන්න පුළුවන් හැබැයි ධර්මයේ නොදන්න බාල භවින් යුක්ත සමහර දිනෙක ওই කාරණාව දැක්කොතින් ඒකට අපහදින්න පුළුවන් මොකද තමන් බාලයෙක් බව නොදැනගන්න කෙනා ඔහු හිතන්නේ තමන් පඬිතෙක් කියලා එතකොට අර බාල භවින් ඉන්න කෙනා හිතනවා පඬිතෙක් කියලා ඔහු හැම දෙයක් දිහාම තමන්ට තියෙන දැනුමින් තමයි විනිශ්චය කරන්නේ. ඒතර තමන්ට තියෙන දැනුම කොහින්ද ලැබිලා තියෙන්නේ? දැන් අපිට යම් දැනුමක් පින්ඔතුණි ලැබිලා තියෙනවා. අපේ දැනුම අපේ මේ තියෙන ඥානෙ අපේ ප්‍රඥාව අපි උපතින් අරගෙන ආවේ. අපි ළඟ තියෙන උපතින් අරගෙන ආපු ප්‍රඥාවක් නෙවෙයි. අපි පින්ඔතුම් බලන්න අපි ළඟ තියෙන ප්‍රඥාව අපිට කොහින්ද ලැබුණේ? සංසාරේ කරපු පිනක් නිසා තමයි මේ ප්‍රඥාව අපට ලැබුණේ. හැබැයි දැන් මේ ප්‍රඥාව පෝෂණය වෙලා තියෙන මොන වගේ කරුණ වලින්ද කුඩා කාලේ ඉගෙනගත්තු පාසලෙන් ලැබපු දැනුමින් ඔන්න අපි පාසලේ ලැබපු දැනුමින් අපේ ප්‍රඥාව යම් ප්‍රමාණයකට පෝෂණය වුණා අපි ඉපදෙනකොට තිබිච්ච ඥානෙ නෙවෙයි දැන් තියෙන්නේ අවුරුදු 10 දී 15 දී තිබිච්ච දැනුම නෙවෙයි දැන් තියෙන්නේ ඒතර ඒ දැනුම පෝෂණය වුණේ මොන වයින්ද පාසලේ ලැබපු දැනුමින් ඔන්න එක පැත්ත ආයි අපේ දැනුම පෝෂණය වුණා විශ්වවිද්‍යාලවල ලැබපු දැනුමින් ඊළඟට අපේ දැනුම පෝෂණය වුණා අප කියපු විවිධ පොත්පත් වලින් ඊළඟට අපේ දැනුම පෝෂණය වුණා සමාජ අධ්‍යක්ීම් වලින් ඊළඟට අපේ දැනුම පෝෂණය වුණා විවිධ ගුරුවරුන්ගේ සංකල්ප වලින් ගුරුවරු දේශකයෝ විවිධ කතිකයෝ වගේ දේවල් වලින් අපේ ඔන්න දැනුම පෝෂණය වුණා දැන් අපි ළඟ තියෙන්නේ පින්ඔතුණි මේ දැනුම
දියුණු වෙලා සංකල්ප ගොඩකින් අපි ළඟ තියෙන්නේ පින්වතුනි ප්‍රත්‍යක්ෂ ඥානයක් නෙවෙයි අපි ළඟ තියෙන සංකල්ප ගොඩක් දැන් ওই සංකල්ප වලින් තමයි අපි මේ ලෝකේ හැම දෙයක්ම තීරණය කරන්නේ දැන් උදාහරණයක් කියනවා නම් දැන් මේ සංකල්ප වලින් අපේ දැනුම පෝෂණය වුණා කියන එකට එක උදාහරණයක් කියනවා නම් දැන් අපි සුදු පාට වස්ත්‍රයක් පොඩි කාලේ ඉඳලාම සුදු පාටයි කියලා ඉගෙනගත්තු නිසා අපි දැන් කියන්නේ ඒ වස්ත්‍රය සුදු පාටයි කියලා හැබැයි පොඩි කාලේ ඉගෙන ගත්තා නම් සුදු පාට රතු පාටයි කියලා අපි දැන් කියන්නේ සුදු පාට දැකම මොන පාටයි කියලා රතු පාට කියලා ඉගෙන අපි අර ඉගෙනගත්තු සංකල්ප වලින් තමයි අපි දැන් මේ ලෝකේ දකින දේවල් තීරණය කරන්නේ දැන් එක උදාහරණයක් කිව්වොතින් ওই විවිධ විවිධ ගම්වල සමහර ගස් වර්ග හඳුන්වනවා පලාතින් පලාතට වෙනස් විදියට දැන් අපි උදාහරණයක් ගත්තොත් ඒක ගහක් තියෙනවා සමහර පලාත්වල ඒ ගහ නම් කරන්නේ LBC ගහ කියලා සමහර පලාත්වල ඒ ගහ නම් කරනවා නංචි ගහ කියලා සමහර පලාත්වල ওই ගහ නම් කරනවා පොහොර ගහ කියලා තවත් නම් ගණනාවක් ඔය එක ගහකට තියෙනවා එතකොට දැන් ඒ ඒ පලාත්වලට ගිහිල්ලා ඒ නමින් කිව්වොත් තමයි ඒ ගහ දන්නේ පොහොර ගහ කියලා හඳුන්වන පලාතේ අය ගිහිල්ලා LBC කියලා හඳුන්වන පලාතෙන් ගිහිල්ලා ඇවුවොතින් මේ ගමේ පොහොර ගහක් හොයාගන්න නැද්ද කියලා ඒ මිනිස්සු දන්නේ ඒ මිනිස්සුට කියනවා අර තියෙන පොහොර ගහනේ එතකොට ඒ අය කියනවා අපි ඔය ගහට කියන්නේ LBC ගහ කියලා මම මේ කිව්වේ ඔන්න ඔය වගේ සංකල්ප ගොඩක් තමයි පින්වුතුනි අපි ළඟ තියෙන්නේ ඒ සංකල්ප ටික එකට එකතු කරලා තමයි අපි දැන් මේ ලෝකේ දැනට ඇස් දෙකෙන් දකින කන් දෙකෙන් අහන දේවල් අපි තීරණය කරන්නේ අපිට කාටවත් මේ ලෝකේ සියලු දේ පිළිබඳ ප්‍රත්‍යක්ෂ ඥානයක් නැහැ අපට තියෙන අනුමාන ඥානයක් අර සංකල්ප වලින් අපි හැමදාම කරන්නේ මේ ලෝකේ දේවල් අපි අනුමාන කරනවා දැන් උදාහරණයක් කියනවා නම් මේ අනුමාන ඥානය ප්‍රත්‍යක්ෂ ඥානය මොන වගේද කියලා අපිට මොන පොල් ගහක් තියෙනවා පොල් ගහේ මැද කුරුළු බෙනියක් තියෙනවා ඕකේ ඇතුලේ ඉන්න කුරුළු පැටව කෑ ගහනවා පහළ ඉන්න පිරිසකට ඇහෙනවා දැන් පහළ ඉන්න පිරිසට ප්‍රශ්නයක් යොමු වෙනවා ඇයි මේ ගහේ ඉන්න කුරුළු පැටව වඩන්නේ පහළ ඉන්න පිරිසට විවිධ විවිධ නිගමන වලට එන්න පුළුවන්. ඔන්න එක කෙනෙකුට කියන්න පුළුවන් අම්මා නැති නිසා බඩගිනි වෙලා අඬනවා. ඔන්න එක කෙනෙක් කියනවා. තව කෙනෙකුට කියන්න පුළුවන් නෑ අම්මා ඇවිල්ලා කෑම දෙන නිසා අඬනවා. තව කෙනෙකුට කියන්න පුළුවන් ඕකට සතෙක්වත් ඇවිල්ලාද දන්නේ නැහැ කියලා සතෙක් ඇවිල්ලා කුරුල්ලන්ට කරදර කරනවද කියලා තව කෙනෙකුට යම් කිසි අනුමානයකට එන්න පුළුවන්. දැන් ඔය පිළිතුරු තුනම ප්‍රත්‍යක්ෂද? නෑ. ඔය පිළිතුරු තුනම අනුමානයි. පින්වතුනි සමහර වෙලාවට ඔය පිළිතුරු තුنين එකක්වත් නොවෙන්න පුළුවන් උතන ඇත්ත කතාව කුරුළු පැට වඩන හේතුව දැන් ඔක කොහොම දැනගන්නේ දැන් අපි අර තුන් දෙනාගෙන් කාගේ එකටද අපි බැසගන්නේ කවුරු කියන එකද අපි පිළිගන්නේ ඕක ඒ ප්‍රශ්නෙට හරිම පිළිතුරු ලබා ගන්න නම් අර ගහට කෙනෙක් නැගලා ඒ ගස් බිනිය ඇතුලේ බලලා ඒ කුරුළු පැටව අඬන්නේ මොකද්ද කියලා S2ම දැක්කොතින් අන්නේ කෙනාට තීරණය කරන්න පුළුවන් මේ පැටව වඩන හේතුව මොකද්ද කියලා ඊළඟට ඔන්න ගහේ නැගපු මිනිස්සේ බැහැලා කියනවා ඒ පැටව වඩන්නේ මෙන්න මේ හේතුව නිසා දැන් ඔන්න උත්තර හතරක් තියෙනවා ගහෙන් බැහැපු මිනිස් එකක් කියනවා ගහේ බිම හිටපු තුන් දෙනෙක් උත්තර තුනක් කියනවා දැන් අපි කාගේද පිළිගන්නේ පිළිගන්න ඕන ගහේ නැගපු මිනිස්සගේ උත්තරේ ඇයි ඒක පිළිගන්නේ ඒක පිළිගන්න හේතුවක් තමයි අපි දකිනවා අපි දන්නවා මේ මිනිස්සයා ගහට නැග්ගා නැගලා දැකලා බලල ඇවිල්ලා තමයි මේක කිව්වේ කියලා. පින්වතුනි අන්න ඒ මිනිස්සයා කියපු එක ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් අවබෝධ කරගෙන කිව්වේ. අර අනිත් තුන් දෙනාගෙම උත්තර තුන අනුමාන ඥාණයකින් කිව්වේ. පින්වත්නි මේ ලෝකේ හැම කෙනෙකුටම තියෙන අනුමාන ඥාන විතරයි. විද්‍යාඥයෝ කොච්චර උසස් කියලා කිව්වත්, කොයිතරම් උසස් තැනකට ගියා කිව්වත්, කොයිතරම් පරතරයටම ඉගෙන ගත්ත කියලා කිව්වත්, ඔවුන් හැම කෙනෙකුටම තියෙන අනුමාන ඥාන විතරයි. ඔවුන් අනුමාන කර කර තමයි පරීක්ෂණය කරන්නේ. මෙහෙම කළොත් මෙහෙම වෙයි, මෙහෙම කළොත් මෙහෙම වෙයි කියලා අනුමාන කර කර කරනවා. ඒ කාටවත් පින්වතුනි ප්‍රත්‍යක්ෂ ඥානයක් නෑ. පින්වත්නි, මෙන්න මේ අනුමාන ඥාන වලට බැසගත්තු බාල පිරිස හිතනවා තමන් පඬිතයෝ කියලා. අයර තමන්ට තියෙන දැනුම කුඩා කාලේ ඉගෙනගත්තු දේවල් වලින් පොත්පත් වලින් සමාජයෙන් විවිධ විවිධ මිත්‍යා දෘෂ්ටිකයන්ගේ අදහස් වලින් දැන් පෝෂණය වෙලා තියෙන්නේ. දැන් මේ සංකල්ප දිහා බලාගෙන අර දකින දේ තීරණය කරනවා. දැන් දකින දේ කියන්නේ දැන් අපි උදාහරණයක් ගත්තී ඔන්න කෙනෙක් බුදුරජාන් වහන්සේට ජීවමාන සංඥාවෙන් බුදු පූජාවක් තියෙනවා. දැන් මේ බුදු පූජාව දැකලා
ඔන්න කෙනෙක් විවේචනය කරන්න පුළුවන්. ඇයි ඔච්චර දෙන්නේ? බුදුහාමුදුරෙන් දැන් ඕක කනවද? ඕක නෙවෙයි බුදුදහම කියන්නේ. බුදුදහම කියන උිට වඩා වෙනත් දෙයක්. උිට වඩා හොඳ නැද්ද? නැතිබෙරි මිනිසු කී දෙනෙක් ඉන්නවද අද ලංකාවේ කන්න නැතුව? එහෙම කෙනෙකුට කැම්බෙල් කිහිපයක් දුන්නා නම් උිට වඩා හොඳ නැද්ද? කියලා පින්වතුනි, තමන්ගේ අර බාල බව තමන් අවබෝධ කරගන්න නැතු පඬිතියෙකුසේ හැසිරෙන්න පුළුවන්. ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ බාලෝව පඬිතමානි සවේ බාලෝ තිබුච්චති. බාලේ කිතනම නම් තමන් පඬිතිය කියලා ඒකාන්තේ මොහු බාලේ. හැබැයි අර සම්බුද්ධ පූජාව තියපු කෙනා ඔහු ඒ පූජාව තියන්නේ අධික ශ්‍රද්ධාවෙන්. ඔහු තියන්නේ බලවත් ප්‍රඥාවකින්. හැබැයි ඔහුගේ ප්‍රඥාව දියුණු වෙලා තියෙන මොන කාරණාව මතින්ද? අර තමන්ට මම කියපු විවිධ පැතිවලින් ලබාගත්තු දැනුමකුත් තියෙනවා. හැබැයි ඔහුගේ ප්‍රඥාව දියුණු වෙලා තිනවා තවත් විශේෂ කාරණාවකින්. ඒ තමයි ඔහු බණ අහලා ධර්මයේ තුලින් තමන්ගේ ප්‍රඥාව දියුණු කරගෙන තිනවා. ඒ ධර්මයේ තුලින් ප්‍රඥාව දියුණු කරගත්තු කෙනා පිඟුතුනි ජීවමාන භාග්‍යවතුන් වහන්සේව කුමන ආකාරයකටද මම පූජා කරන්න ඕන ඒ ආකාරයේ මෙයයි කියලා අවබෝධ කරගෙන භාග්‍යවතුන් වහන්සේට පූජා පවත්වනවා. පිඟුතුනි මම මේ කියන්න ගත්තේ දැන් ඔන්න ඔහොම පූජා පවත්වන අය දිහා දැකලා සමහර ලාට අර වගේ පිරිසැවිල බනිනවා. සමහර තැන්වල විවේචනය කරනවා. හැබැයි අපේ පිංගුතුන් මතක තියාගන්න ඔවුන්ගේ විවේචනයවත් ඔවුන්ගේ ගුණ වර්ණනාවත් අපේ පිංගුතුන්ට අත්‍යවශ්‍යම නේ. අපේ පිංගුතුන් යම්කිසි දෙයක් කරන්න යනකොට බය වෙන්න එපා. මම මේ කරන දියට මිනිසු බනීද? මම මේ කරන පින්කමට මිනිස්සු චෝදනා කරයිද? මම මෙහෙම කළොත් මිනිස්සු මොනවා කියයිද? සමහරලාට අපි කියනවා ධර්මයේ මේක තියෙන්නේ මෙන්න මේ විදියට ওই පින්වතුන් පින්කම කරද්දී මෙන්න මේ ක්‍රමයට කරන්න. તો සමහර දෙනෙක් කියනවා ගමේ මිනිස්සු මොනවා කියයිද දන්නේ? මිනිස්සු අපේ පළාත්වල මිනිස්සු මේ පින්කම් කරන්නේ මෙන්න මේ විදියට. පන්සලේ හාමුදුරුවෝ මොනවා කියයිද දන්නේ? එහෙම කියනවා. ඒතකොට දැන් මේ කාට බයද කවුරු බණී කියලාද ඒ හරි දේ වුණත් නොකර ඉන්නේ? අර බාහිර පිරිසක් නිසා තුරි බාහිර පිරිසගේ ගුණ වර්ණනාව බාහිර පිරිස සතුටු වෙන විදිහට පින්කම කළොත් අපේ පින්වතුන්ට සසරට උපකාරයක් වෙයිද? ඒ බාහිර පිරිසද සංසාරයට ඇවිල්ලා Tamanට උදව් කරන්නේ? පින්වතුනි නෑ. අපේ පින්වතුන්ට මෙන්න මේ කාරණා මම ඒක මුලින්ම මතක් කළේ මේක විස්තරාත්මකව දේශනා කරන්න ඕන නිසායි අදට මම මේ දේශනාවට මේ කාරණා විස්තර කරන්න ඉතුරු කරගත්තේ. පින්වතුනි අපේ පින්වතුන් කිසි කලෙක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන කාරණාව ක්‍රියාත්මක කරද්දී මේ මනුෂ්‍ය ලෝකේ දැනට අපි හිතමුකො කෝටි 700ක් විතර ජනගහනයක් ඉන්නවා කියලා. ඔය කෝටි 700 දෙනාම එකට එකතු වෙලා බැන්නත් අපේ පින්වතුන් ධර්මයේ තියෙන දේ හරියට කරනවා නම් ඒ දෙයට පොඩිම හෝ දුකක් කනගාටුවක් ඇති කරගන්න එපා. අනේ මේ මිනිස්සු මට මේ පින්කමට බැන්න කියලා කනස්සල්ලයකටපත් වෙන්න එපා. අපේ පින්වතුන් බණිනවනම් බැනුම් අහන්න බය වෙන්නේ මෙන්න මේ පුද්ගලයන්ගේ. කාටද? නුවණැත්තු බැන්නොත්. නුවණැත්තු කියලා කියන්නේ කාටද? ධර්මයේ හොඳින් අවබෝධ කරගත්තු බොහෝ ධර්මින් පරතරට ගියපු ආර්යයන් වහන්සේලා. අන්න එහෙම කෙනෙක් බැන්නොත් බය වෙන්න. සිල්වතුන් බැන්නොත් අන්නේ බැනුමට බය වෙන්න. බුදුහාමුදුරුවන්ගේ ඉදිරියේ කවුරු හරි බැන්නොත් අන්නේ බැනුමට බය වෙන්න. භාග්‍යවතුන් වහන්සේ බැන්නොත් අන්නේ බැනුමට බය වෙන්න. අපේ පිංගතුන් කෝටි 700ක් දෙනා එකට එකතු වෙලා බැන්නත් පිංගතුනි ඒ බණින බැනුම පයට පෑගෙන දූවිල්ල තරම්වත් සලකන්න එපා. අපේ පිංගතුන් ධර්මයේ තියෙන දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ භාග්‍යවතුන් වහන්සේ බුදු මුවින් වදාළ දේ නම් අපේ පිංගතුන් කරන්නේ ඒ කරන දේ නිවැරදි නම් කවදාවත් ඒ නිවැරදි දෙයට දොස් කියද්දී ඒ දෙයට කවදාවත් පිංගුතුනි බියක් ඇති කරගන්න එපා. මොකද ඔය කෝටි 700 දෙනාගේ හිත සතුටු කරන්න ගිහිලා අපේ පිංගුතුන් කරන්නේ ධර්මීයට විරුද්ධ දෙයක් නම් එදාට ඔය කියපු පිරිසකින් බැනුම් අහන්න වෙනවා. අපේ පිංගුතුන් එක දෙයක් මතක තියාගන්න. මේ ලෝකේ දුර්වලම බැනුම කෝටි 700 දෙනෙක් එකතු වෙලා බණින බැනුම නෙවෙයි. මේ ලෝකේ ලබන ලොකුම නිඳාව තමයි කෝටි ලක්ෂයක් සක්වලක් ඇතුලේ කෝටි ලක්ෂයක් සක්වලක් පිරිස මැද කෝටි ලක්ෂයක් සක්වලක් ඉදිරියේ පිරිස මැද ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බණින බැනුම. ඒක තමයි මේ ලෝකේ පිංඔතුනි දරුණුතම නිඳාව. බුදු කෙනෙක් මහ පිරිසක් මැද
මේ භික්ෂුව අද පමණක් නෙවෙයි පෙරත් මෙහිමයි කියලා නින්දාවක් කළොත් ඒ නින්දාව පිඟුතුනි බුද්ධ ශාසනේ පවතිනකම තියෙනවා දැන් අපේ ධර්මයේ කොච්චර හිම කතා තියෙනවද දැන් අර දේව ධර්ම ජාතික අපි ගොඩක් දෙනෙක් දන්නවනේ එක්තරා බහුබාණ්ඩක භික්ෂුවක් බොහෝ සිවුරු පරිහරණය කරන නිසා බුදුහාමුදුරු දොස් කිව්වා භික්ෂුව මොකද කළේ සිවුර ගලවලා දාලා අඳන කඩේ පිටින් ඇහුවා දැම්මට මෙහෙම දින්න කියන්නේ කියලා බුදුරජාන් වහන්සේ ඒ භික්ෂුවට චෝදනා කරනවා මේ මහණ පෙරනම් යක්ෂයෙක් වෙලා ඉන්නකොට නම් ඔయిత වඩා ලැජ්ජාවක් තිබුණා කිව්වා අද භික්ෂුවක් වෙලා ඉදිරියේ ලැජ්ජාව නැති වුණාට යක්ෂයෙක් වෙලා ඉන ජීවිතේ මීට වඩා ලැජ්ජාවක් තිබුණා කිව්වා බලන්න කොච්චර නින්දාවක්ද ඉතින් ඒ නින්දාව අදටත් අපි කතා කරනවනේ මේ භික්ෂුව ගැන අදටත් අපි මේ ගැන සාකච්ඡා කරනවානේ ඒක තමයි මේ ලෝකේ ලබන්න පුළුවන් ලොකුම නින්දාව එනිසා අපේ පින්වතුන් කවදාවත් මොන පින්කමක් කොයි විදියකට කරන්න ගියත් අපේ පින්වතුන් ඉස්සර වෙලා බලන්න අපේ තාත්තලා අපේ අම්මලා අපේ ආච්චිල සීයලා අපේ ගමේ අය අපේ වැඩිහිටියෝ කොහොමද කරේ කියන එක නෙමෙයි බලන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේක කොහොමද කරලා තියෙන්නේ කියලා ඒක බලලා ඒක දැනගෙන අන්න ඒක ක්‍රියාත්මක කරන්න හැබැයි ඒක ක්‍රියාත්මක කරනකොට සමහර වෙලාවට දැන් පවතින සම්ප්‍රදායට ප්‍රතිවිරුද්ධ වෙන්න පුළුවන් මොකද අපේ දැන් ලංකාවේ මේ වෙනකොට තේරවාදී භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ කියලා වෙනම දහමක් තියෙනවා සාම්ප්‍රදායික දහමක් කියලා වෙනම දහමක් තියෙනවා දැන් මේ කාලේ වැඩිපුර මිස්මතු වෙලා තියෙන්නේ අර සාම්ප්‍රදායික දහම සම්ප්‍රදායෙන් පැවතගෙන එන චාරිත්‍ර වාරිත්‍ර ටිකක් තමයි පින්වතුනි අපි බොහෝ දේවල් අතර ඉටු කරන්නේ හැබැයි සමහර කාරණාවල් ගත්තොතින් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට පටහැනි සමහර පින්කම් ගත්තත් එහෙමයි සමහර ධර්ම කාරණා ගත්තත් එහෙමයි භාග්‍යතුන් වහන්සේගේ සැබෑ තේරවාදී ධහමට ප්‍රතිවිරුද්ධයි සමහරලට ඒව වෙනස් කරන්න ගියාම විවිධ විවිධ ප්‍රශ්න බලපෑම් ඉන්න පුළුවන් බොහෝ දෙනෙක් බනින්න පුළුවන් බොහෝ දෙනෙක් නිඳා කරන්න පුළුවන් හැබැයි මං අර ඒක මතක් කළේ කෝටි 700 දෙනා එකට එකතු වෙලා නිඳා කළත් ඒ නිඳාවට නම් පොඩ්ඩක්වත් බය වෙන්න එපා මේ ලෝකීට වඩා බය වෙන්න ඕන කාරණාව තමයි කෝටි 700ට වඩා වැඩි පිරිසක් තමයි කෝටි ලක්ෂයක් සක්වලක් ඇතුළේ ඉන්න පිරිස ප්‍රමාණ වශයෙන් ගත්තොත් ඊටත් වඩා විශාලයි සසරේ පුරාවටම බැනුම් අහන වෙනව නම් අන්න ඒක තමයි බය වෙන්න ඕන කාරණාව මේ ජීවිතේ මිනිසු බයින් එකට නෙවෙයි බය වෙන්න ඕන ඒ නිසා අපේ පින්වතුන් යම් කිසි පින්කමක් කරනවා නම් භාග්‍යවතුන් වහන්සේ ඒ පින්කම කරන්න දේශනා කරලා තියෙන යම් ක්‍රමයකටද අන්න ඒ ක්‍රමයට කරන වෑයම් කරන්න. අද අපි සමහරට දැකලා තියෙනවා. සමහර පින්කම් කරනයි ඒ දවස්වල මේක හොඳ නෑ මේක බෑ බෑ මේක හරි නෑ මේ කාලට ගැලපෙන්නේ නෑ කියලා කියපු අය අද වෙනකොට වෙනස් වෙලා තියෙනවා. ඒ මොකද අර සමාජය තුල ඒ නිවැරදි කාරණාවල් ක්‍රියාත්මක කරලා ඒවට පැසසුම් වෙනකොට සමහර දෙනෙක් ඒ ප්‍රශංසා අපේක්ෂාවනුත් සමහර කාරණාවල් වෙනස් කරගන්නවා. හැබැයි Tamanට හොඳට ප්‍රඥාව තිබුණා නම් ධර්ම කාරණාව දැනගන්නකොටම පිංගුතුනි වෙනස් වෙනවා. මොකද ගොඩක් දෙනෙක් මිනිස්සු වෙනස් වෙන්න බය බාහිර මිනිස්සු බණී කියන බයට. බුදුරජාන් වහන්සේ අංගුත්තර නිකායේ එක සූත්‍රයක් දේශනා කරන බලසංගහවත් සූත්‍රය කියලා. බුදුරජාන් වහන්සේ බය පහක් කියනවා. මහණෙනි මේ ලෝකේ බය පහක් තියෙනවා. මොකද බය පහ? ආජීවක බය. තමන්ට ජීවත් වෙන්න තියෙන බය. ඊළඟට අසීලෝක බය. මිනිස්සු මට බණී කියන බය. ඊළඟට පරිසාරජ්‍ය බය. පිරිස ඉදිරියේ බණී කියන බය. ඒක තමන්ට වඩා ප්‍රභූ අය තමන්ට බාධා කරයි කියන බය. පිරිස මැදට යන්න තියෙන බය. පරිසාරජ්‍ය බය. ඊළඟට හතරවෙනි බය තමයි මරණ බය. පස්වෙනි බය තමයි මරණින්මතු දුගතියටයි කියන බය. ඔන්න ඔය බය පහ මේ ලෝකේ සාමාන්‍ය කෙනෙකුට තියෙන බය පහ. ජීවත් වෙන්න තියෙන බය, මිනිසු බණී කියන බය, පිරිස මැදට යන්න තියෙන බය, මරණ බය, දුගති බය. ඔන්න ඔය බය පහ නැති වෙනව බල හතරක් තිබුණොත්.
මොකද්ද බල හතර ප්‍රඥා බලය ඔන ප්‍රඥා බලයක් තියෙන ඕන කෙනෙකුට මොකද්ද ප්‍රඥා බලය කොහොමද ප්‍රඥා බලය වැඩෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ පරයාප්ති ධර්මයේ තේරුම් අරගෙන ඒක අහලා පාඩම් කරලා වචනින් කියවලා මනසින් විමසලා තමන්ගේ දෘෂ්ටින් දුරු කරගෙන යම් ප්‍රඥාවක් පෝෂණය කරගත්තද අන්න ඒකට තමයි ප්‍රඥා බලය කියලා කියන්නේ ප්‍රඥාව බලයක් වෙන්නේ බාහිර කාරණාවල් මත තමන් ඉන්න කාරණාව විනාශ කරගන්නේ නැහැ කියන බලය දැන් උදාහරණයක් ගත්තොත් ඔන්න බුදුරජාණන් වහන්සේට අපි මෙහෙම බුද්ධ පූජාවක් තියන්න ඕන අපි පෞගේ දවසක මේ දේශනා මාලාවෙම දේශනා කළා අපි රුවන්වැලි මහා සෑයට කෙනෙක් යනවා නම් කොහොමද මල් ටිකක් පූජා කරන්න ඕන කොයි වගේද වෙහෙසෙන්න ඕන කොහොමද කරන්න ඕන එතකොට දැන් කෙනෙකුට බුද්ධ පූජාවක් තියෙන විදිය පිළිබඳ දානයක් දෙන විදිය පිළිබඳ වඳින විදිය පිළිබඳව භාගතුන් වහන්සේ ඉදිරියට යන විදිය පිළිබඳව දැනගත්තා හැබැයි දැනගත්ත කෙනා ඔහු හිතනවා නම් අර කෙනා මට බණි මේ කෙනා මට දොස් කියයි කියලා එහෙනම් තමන්ගේ ප්‍රඥාව බලවත් නැහැ තමන් ප්‍රඥාවක් තියෙන හැබැයි බලවත් නැහැ ඇයි ඊට වඩා ප්‍රබල ශක්තියකින් තමන්ගේ ඉන්න මතය බිඳිනවා නම් තමන්ට ප්‍රඥා බලයක් නැහැ එතකොට දැන් එතන කියනවා ප්‍රඥා බලයක් තියෙන්න ඕන ඒ කියන්නේ ප්‍රතිපක්ෂ ධර්මතා වලින් ප්‍රතිපක්ෂ ධර්ම කාරණා වලින් තමන්ගේ තියෙන කාරණාව කිසිම ආකාරයකට විනාශ කරන්න නැති මට්ටමේ බලය ඒකට තමයි ප්‍රඥා බලය කියන්නේ ඊළඟ දෙවෙනි කාරණාව තමයි වීරිය බලය කියලා කියන්නේ දැන් අපි හිතමු ඔන්න කෙනෙකුට හිතෙනවා මහසෑයට මල් පූජාවක් කරමු අපි මල් 500ක මල් 1000ක පූජාවක් කරමු අපි මල් 10000ක පූජාවක් කරමු එහෙම නැත්නම් අපි මෙන්න මේ වගේ බුද්ධ පූජාවක් තියමු මම බුද්ධ පූජාවක් දෙන භාග්‍යතුන් හසට මෙන්න මේ විදියට මම මෙන්න මේ වගේ පින්කමක් කරනවා කියලා පින්වතුනි කෙනෙකුගේ හිතට ඇවිල්ලා යම් කිසි සිතුවිල්ලක් ඒක ක්‍රියාත්මක කරනවා සමහර වෙලාවට බාහිරින් ඇවිල්ලා කියන්න පුළුවන් ඕවා හිතුවට කරන්න පුළුවන්ද කොහොමද ඕවා කරන්න පුළුවන් කවුද දැන් ඕකට සම්බන්ධ වෙන්නේ එහෙම කියලා වීරිය දුර්වල කරන්න හදද්දී ඒ දුර්වල අදහස් ප්‍රතික්ෂේප කළා තමන් පටන් ගත්ත දේ ආරම්භක ධාතු නික්කම ධාතු පරක්කම ධාතු කියන මෙනි මේ මට්ටම් වලට ගිහිල්ලා ඒක අඛණ්ඩව කරගෙන යනවා නම් අන්න ඒක තමයි වීරිය බලය කියන්නේ කෙනෙක් දැනගන්නවා හරියට උපෝසතේ සමාදන් වෙන නම් පැය 24ක් සමාදන් වෙන්න ඕන පැය 24ක් සිල් ගන්න එක තමයි වටිනාම කියන දේ ඔන කෙනෙක් දැනගන්නවා බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන උපෝසතයක් සම්පූර්ණ වෙන නම් හරියටම පැය 24ක් සිල් රකින්න ඕන දැන් ඔන කෙනෙක් දැනගෙන ඒක ඔහු ක්‍රියාත්මක කරන්න හදනවා හැබැයි සමහර ලාවට ඔහු ඉන්නකොට ඔහුට රාත්‍රී ආහාර ගන්න ආසාවක් ඇති වෙනවා එහෙම නැත්නම් සින්දුවක් අහන්න කැමැත්තක් ඇති වෙනවා නමුත් හිත වීරයෙන් රැකගෙන මං කොහොම හරි පැය 24ක් ඉන්නවා කියලා උන කරගෙන යනවා පිංගුතුනි අර ඇතාගේ උපමාව වගේ බොහෝ දිනෙකට තියෙන්නේ මේක කරන්න බැරි ප්‍රශ්න නෙවෙයි කරන්න පුළුවන් දෙ බැරිද කියලාවත් ක්‍රියාත්මක වෙන්නේ නැතිකම මට මේක කරන්න පුළුවන් දෙ බැරිද කියලාවත් අඩුම තරමේ හිතන්නේ නැතිකම එහෙම කළොත් ඇත්තටම කරන්න පුළුවන් පැය 24 සිල් ගන්න කමාරු නෑ ඒතර ඒක කරන්න වීරිය බලයක් තියෙන්න ඕන දැන් මොනවා හරි කාරණාවක් මත අපි ගත්තොත් දැන් උන රැට ආහාර ගන්න හිතනවා කුසගින්නේ වැඩි වෙනවා නමුත් ඔහුට විවිධ අදහස් එන්න පුළුවන් සමහර කෙනෙක් කියන්නත් පුළුවන් ඔහොම නොකා හිටියොත් මැරේවි ඒ නිසා ආහාර ගන්න නමුත් ඔහු වීරියවන්තව වීරිය වඩවඩ එක කරගෙන යනවා එතකොට ඔහු පින්වතුනි පැය 24ක් හරියට ඒක රැක්කොත් අන්න වීරිය බලයක් ඔහුට තියෙනවා අද කාලේ පින්වතුනි සමහර වෙලාවට තමන්ට මෙන්න මේ දේවල් තියෙනවා කියලා තමන්ගේ උසස් බව ප්‍රකට කරන දුර්වල මිනිස්සු ඉන්නවනේ. ඒ ඇත්ත එහෙමයි. දැන් උදාහරණයක් කිව්වොතින් අපි ගමු සමහර කෙනෙක් කියනවා
මට මේ මේ ධානයට සමවදින්න පුළුවන් මට ප්‍රථම ධානයට සමවදින්න පුළුවන් ද්විතිය ධානයට සමවදින්න පුළුවන් හතරවෙනි ධානයට සමවදින්න පුළුවන් කියලා කියනවා හැබැයි එහෙම කියපු සමහර දෙනෙක් සමහර වෙලාවට දරුණු රෝගාබාධයක් ඇති වුණොත් තමන්ගේ ජීවිතයේ බේරගන්න දැඩි වෑයමක් දරනවා සමහරට ලංකාවේ හොඳම රෝහලක ගිහිල් නතර වෙන්න පුළුවන් හැබැයි ඔහු පිළිබඳව පැතිරලා තියෙන කීර්ති නාමය තමයි මේ පුද්ගලයා මේ කෙනා මේ ස්වාමින්වහන්සේ මෙනි මේ වගේ ධානවලට සමවදින කෙනෙක් මේ මට්ටමේ ඉන්න කෙනෙක් නමුත් ජීවිතය යදින්න ජීවිත අපේක්ෂාවෙන් මරණ බයින් පිංගුතුන අර වගේ තැනකට යනවා ඔහුට ප්‍රඥා බලයක් නැහැ ඔහුට වීරිය බලයක් නැහැ මොකද්ද හේතුව පිංගුතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා යමෙක් ධානවලට සමවදින පුළුවන් නම් ඒ ධානවලට සමවදින පුළුවන් කෙනා මරණින් මතුව යන්නේ පිංගුතුනි බ්‍රහ්ම ලෝකයකට හිත පිහිටුවා ගත්තොත් අදිෂ්ඨාන කරොත් දිවි ලෝකෙට එන්නත් පුළුවන් එතකොට පිංගුතුනි තමන්ට මේ ධාන තියෙනවා කියලා හිතනවා නම් තමන් දන්නවා නම් ධාන වඩන කෙනා මේ තැනක උපදිනවා කියලා පිංගුතුනි ඒ කෙනා මගේ මේ ජීවිතයේ බේර ගන්න ඕන මම මේ මරණයෙන් කොහොම හරි ගැලවෙන්න ඕන කියලා රෝහලකට ගිහිලා දෙඩි සත්කාර ඒකකේ ප්‍රතිකාර ලබනවා නම් මොකද පිංගුතුනි ඔහු අර ලැබපු ධානයයි ඔහු දැන් මේ වෙලාවේ ගත කරන ජීවිතය අතර තියෙන වෙනස ඔහු දන්නවා නම් මම දැන් මරුණම යන්නේ මේ වගේ තැනකට කියලා ඔහු ඒ ජීවිතය අපේක්ෂාවෙන් ජීවිතය අදින්නේ එහෙමනම් කෙනෙක් ධානවලට සමවදින්න පුළුවන් මට අසවල් ධානයටත් සමවදින්න පුළුවන් මේ කිනාට මිනිමේ ධාන තියෙනවා කියලා යමෙක් ප්‍රකට කරගෙන ඒ කිනා මරණ බයින් බයටපත් වෙලා ජීවිතේ යදිනවා නම් ඇත්තටම ඔහුට ඒ තැනටපත් වෙලා නැහැ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිංගුතුනි කාටවත් කාවත් රවට්ටන්න තියෙන ධර්මයක් නෙමෙයි මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ කියන්නේ මේ සසර ගමන නිමා කරලා දුකින් මිදින ක්‍රමයක් මේකේ තියෙන්නේ එනිසා එකිනෙකා රවට්ට රවට්ට මේකේ හැසිරෙන්න එපා තමන් යම් කිසි දෙයක් කරන්න තමන්ට උන්දු වීරිය බලයක් තියෙන්න ඕන ඊළඟට තුන්වෙනි එක තමයි අනවජ්‍ය බලය ඊළඟට හතරවෙනි එක තමයි සංඝහ බලය මේ කාරණාවල් තරමක් දීර්ඝයි දේශනාවට බොහෝ කරුණ එකතුනොත් දේශනාව දීර්ඝ වෙන නිසා මම මේ කාරණා විස්තර කරන්න යන්නේ නමුත් ඔන්නෝය බල හතර තියෙනවා නම් ප්‍රඥා බලය වීරිය බලය අනවජ්‍ය බලය සංඝහ බලය කියන මෙන්න මේ වීර බල හතර තියෙනවා නම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා බය පහක් නැති වෙනවා මොකද්ද බය පහ ආජීවක බය ජීවත් වෙන තින බය නැති වෙනවා මේ වෙලාවේ මම මැරුණත් මම බය නැහැ ජීවත් වෙන තින බය නැති වෙනවා ඊළඟට අසීලෝක බය මිනිස්සු කෝටි 700 මේකට එකතුලා බැන්නත් පිංගුතුනි හොයි බය වෙන්නේ නැහැ මිනිස්සු බණී කියලා මම මේ කාරණාව මෙතන විස්තර කරන්න හැදුව මෙනි මේ කාරණාව ඊළඟට අනිත් බය තුන නැති වෙනවා පිරිස මැදට යන්න තියෙන බය නැති වෙනවා රජතුමා මරනවා කිව්වත් බය වෙන්නේ මැරෙනවා කිව්වත් බය වෙන්නේ මම මැරිලා දුගතියට යනවද කියනවත් බයක් නැහැ එහෙම මැරිලා මම උපදින තැන පිළිබඳ විශ්වාසයක් නැත්නම් තමයි පිංගුතුනි දරුණු රෝගාබාධ හැතුනම දැඩි සත්කාර ඒකකවල ගිහිල් නවතින්නේ දරුණු රෝගයන් හැදුනම මරණයට බය වෙලා කෑ ගහන්නේ එහෙම බය තියෙන අය අර අලින සත්තු බෝසතාණන් වහන්සේ යක්ෂයාගේ ඉදිරියට යනවා තමන්ගේ ජීවිතය දන් දෙන්න ජයදිස ජාතකයේදී යක්ෂයා අහනවා මම නුඹව මරනවා කියන එකට නුඹට බය හිතුනේ නැද්ද කියලා අහනවා බෝසතාණන් වහන්සේ කියන්නේ මේ ලෝකෙ මිනිස්සු නම් ජීවත් වෙන්න කැමති මරණයට බය ඇති හැබැයි මම මරණයට බය නැහැ ඇයි මම මරණයට බය නැත්තේ මම ජීවත් වුණත් මට සැපයි මම මැරුණත් මට සැපයි මොකද මම ජීවත් වෙනොත් මට සැපයක් කියලා කියන්නේ මම රජෙක්ගේ පුතෙක් ඒ නිසා මට තාත්තගෙන් පස්සේ රජකම ලැබිලා සැප සම්පත් විඳින්න ලැබෙනවා ඒ නිසා මම ජීවත් වෙන්න
ජීවත්වන මට ඒක හොඳයි. හැබැයි බැරලාකත් උඹ දැන් මාව මරලා මාව මැරුවොත් මට ඊට වඩා හොඳයි. එයි මම කුඩා කාලේ ඉඳලා මේ මොහොත වෙනතෙක්ම පන්සිල් පද පහෙන් එක ශික්ෂා පදයක්වත් මං කඩලා නැහැ. මම සිල් රකින නිසා මම දන්නවා මම දැන් මැරුණම ඊ කාන්තේම යන්නේ මේ ඉන්න තැනට වඩා උසස් තැනකට. කවුද පිංගුතුනි බයි වෙන්නේ? එයි අකමැති වෙන්නේ මම ඉන්න තැන ඉඳලා මම යන්නේ උසස් තැනකට නම් මම ඉන්න තැන ඉඳලා මම ලබන්න තියෙන ජීවිතේ මීට වඩා සැප සම්පත් බහුල තැනක් නම් මීට වඩා සුවේ වැඩි තැනකට නම් එයි මම යන්න බයි වෙන්නේ? බයටපත් වෙන්නේ ඒ විශ්වාසය නැති දුර්වල අය. එනිසා එකිනෙකා බණී දොස් කියයි කියලා තමන් ඉන්න ප්‍රතිපදාව තමන් යන මේ ධර්මයේ තුලින් දැනගත්තු කාරණාවල් වෙනස් කරගන්න එපා. අපේ පිංගුතුන් බය නැතුව ඒ කාරණාවල් ක්‍රියාත්මක කරන්න. මං මෙපමණ වෙලා මේ විස්තර කරේ මෙනි මේ කාරණා පහ කියන්න ඕන කමට. ඒ තමයි පිංගුතුනි මේ ලෝකේ කෝටි 700ක් දෙනෙකුගෙන් ප්‍රශංසා ලබන එක නෙවෙයි මේ ලෝකේ උසස් වෙන්නේ. මේ ලෝකේ උසස්ම ප්‍රශංසා වර්ග පහක් තියෙනවා. ඒ පහ තමයි නුවණැත්තු විසින් වර්ණනා කරයි කියන ප්‍රශංසාව. තමන් කරන දේ වර්ණනා කරන්නේ නුවණැත්තෙක් නම් අන්න ඒක ලාභය. මනා ලැබුවා. තමන් කරන දේ වර්ණනා කරන්නේ සිල්වතුන් නම් තමන්ව වර්ණනා කරන්නේ සිල්වතෙක් නම් අන්න ඒක මනා ලැබුවා. තමන්ගේ වර්ණනාව කරන්නේ තමන් පිළිබඳ ගුණ කියන්නේ බුදුහාමුදුරන්ගේ ඉදිරියේ නම් අනිත් පිරිස ඒකත් මනා ලැබුවා. ඒ වගේම තමයි මේ දස කතා වලට සම්බන්ධ කරමින් අනුමස්ස අනුමස්ස ඒකෝ මේ දස කතා වලට සම්බන්ධ කරවමින් යමෙක් ගුණ කියනවා නම් මේ කෙනා අල්පේච්චයි මේ කෙනා විවේකී මේ කෙනා සතුටින් ඉන්නේ මේ කෙනා අසංසග්ගව ඉන්නේ එහෙම කියලා මේ දස කතා වලට සම්බන්ධ කරවමින් කියනවා නම් අන්නේක මනා ලැබුවා. ඊළඟට පස්වෙනි එක තමයි ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ ඒ ගුණය අනුමත කරනවා නම් බුදු මොවින් නම් ඒ ගුණය වර්ණනා කරන්නේ ආන්නේක මනා ලැබුවා. මන්තානිපුත්ත මහරහතන් වහන්සේ එදා මෙන්න මේ වර්ණනා පහම ලැබපු නිසා තමයි සූත්‍රයේ සඳහන් කරන්නේ සාරිපුත්ත හාමුදුරුවෝ ලාභා ආයස්මතෝ පුන්නස මන්තානිපුත්ත පුන්නස සුලද්ද ලාභා මේ මන්තානිපුත්ත පුන්න ආයස්මතුන්ට මනා ලැබුමක් ලැබුණා. මොකද්ද මනා ලැබපු ලැබුම? විඤ්ඤෝහි වන්න වාසන සග්බ්‍රහ්මචාරීහි සත්තු සම්මුඛා අනුමස්ස අනුමස්ස සත්තාරා අබ්බන්නුමෝදන මෙන්න මේ මනා ලැබුම් පහම සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මේ මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේ ලැබුවා කියලා. එහෙමනම් පිංගතුනි අපේ පිංගතුන් හැම වෙලාවකම තමන් අනිකා බණිනවා අනිකා චෝදනා කරනවා කියන තැනට හිත එන්න එපා. හැම වෙලාවකම උත්සාහ කරන්න මෙන්න මේ කියන කණ්ඩායම් පහෙන් ප්‍රශංසාවක් ලබන විදිහට කටයුත්ත කරන්න. ඒ කියන කාරණා පහෙන් ඒ කියන පුද්ගලය පස් දෙනාගෙන් ප්‍රශංසාවක් ලබනවා නම් ඒ කියන ක්‍රම පහට ප්‍රශංසාවක් ලබනවා නම් ඒක තමයි අපේ පිංගුතුන් ලබන ලොකුම ලාභය. ඒ ලාභය මුළු සසර පුරාවටම නිවන් දකින්නකම පවතින ලාභයක්. ආන්ගේ උදාර ලාභය ලබන්න අපේ පිංගුතුන් හැම වෙලාවකම වෑයම් කරන්න. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙන්න මේ කාරණාව මන්තානිපුත්ත පොන්න මහරහතන් වහන්සේගේ ගුණනාමය අහලා හිතනවා. එමනම් අපි ලබන සතියේ බලමු සාරිපුත්ත මහරහතන් වහන්සේ මන්තානිපුත්ත පොන්න මහරහතන් වහන්සේ පිළිබඳව එහෙම ගුණ වර්ණනාව ගැන හිතලා උන්වහන්සේ කොහොමද මන්තානිපුත්ත පොන්න මහරහතන් වහන්සේ මුණ ගැහුනේ කියලා. එමනම් ඒ කාරණාව ලබන සතිය සාකච්ඡා කිරීමේ අරමුණි අපි අදට දේශනාව නිමාවටපත් කරනවා. අද මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරන්නට
ධර්මදේශනාවේ දායකත්වයේ දරණ පිඟුතුන් දෙපලක් ඉන්නවා. එක පිරිසක් තමයි බටේවිල වීවැල්වත්ත රත්නපුර පදිංචි හඳුවලගේ වසන්තා මහත්මිය ඇතුළු පිඟුතුන් පිරිස. විශේෂයෙන් මේ පිඟුතුන් බලාපොරොත්තු වෙනවා වසන්තා හඳුවල මහත්මියගේ 80 වන ජන්මදිනය නිමිති කරගෙන එතුමීට ආශිර්වාදයක් කරන්නට. එවැගේම මීට වසර 24කට පෙර මිය ගිය පී ආර් පියදාස ආදරණීය ස්වාමි පුතුණුවන්ට පින් අනුමෝදන් කරන්නත්, එවැගේම බටේවිලහා බැරැන්ඩුව පදිංචිව හිඳ මිය ගිය සියලු ඥාතීන්ට පින් පෙත් අනුමෝදන් කරන්නත් මේ පින්කමේ අරමුණක් කරගෙන තිබෙනවා. එමනම් ඒ හැම දිනාටම මේ සියලු පින් අනුමෝදන් වේවා. මිය පරලෝකිය උප හැම දිනාගේම සසර ගමන සෝපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදෝ කියා පින් දෙනවා. එවැගේම අද දින 80 වන ජන්මදිනයේ සමරන වේවැල්වත්ත රත්නපුර පදිංචිව සිටින වසන්තා හඳුවල මහත්මියට ආශිර්වාදයේ කරන ඇයට නිදුක් නිරෝගී සුවපත් භාවය, කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා අපි ආශිර්වාදයේ කරනවා. එවැගේම කමනි ජයන්තා හර්ෂණ කියන මේ දුවා දරුවන් තිදෙනාට ආශිර්වාදයේ කරනවා. ඒ හැම දිනාටමත් ඒ පවුල්වලට අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා මේ වෙලාවේදී ආශිර්වාදයේ කරනවා. ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තවත් පිරිසක් දායකත්වයේ දරනවා කුලියාපිටියේ ශික්ෂණ රෝහලේ සේවය කරන හෙදනිල ධාරණී රාධිකා සංජීවනී පතිරණ මහත්මිය. විශේෂයෙන්ම ඇය මේ දේශනාවට දායකත්වයේ දරමින් බලාපොරොත්තු වෙනවා. දුන්කණ්ණාව නාත්තණ්ඩියේ විසූ GPM පතිරණ ඒ ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කරන්නට, එතුමා මිය පරලෝකෝස් තෙවසරක් පිරීම නිමිති කරගෙන එතුමාට පින් දෙන බලාපොරොත්තු වෙනවා. එතුමා ප්‍රධාන මිය පරලෝක ගියපු විශේෂයෙන්ම අල්වි සප්පුහාමි ජේන්නෝනා ආත්තා සහ කිරියම්මාට, එවැගේම IH පියරත්න මාමාට, MA මදුරසිංහ බාපාට පින් අනුමෝදන් කරන්නත්, එයතුළු කොට මිය පරලෝක ගියපු සීල මීගේ ඥාතින්ට පින් දෙන්නත් මේ පින්කම තුලින් බලාපොරොත්තු වෙන හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ගේ සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම 72 වියේ පසුවන ආදරණීය මෑණියන්ට ආශිර්වාදයේ කරන එතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා ආශිර්වාදයේ කරනවා. ඒ වගේම විදේශගතව සිටින තම සොහිරු වන ධනුෂ්ක සඳුන් සමීර පතිරණ සොහිරාටත්, ඒ වගේම අයේෂා කියන ඔහුගේ භාර්යාවට ආශිර්වාදයේ කරන ඒ දෙපළටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තම ස්වාමි පුතුණවන්න රුවන් කුමාර මහත්මයාටත්, ඒ වගේම සෙතුම්ලි දිනෙත්මා කුලසේකර, සයුනි එසන්‍යා නෙතුසඳි කුලසේකර, තෙවිරු නිතීෂ් සශින්ත කුලසේකර කියන මෙන්න මේ ආදරණීය දරුවන්ටත් අපි මේ වෙලාවේ ආශිර්වාදයේ කරනවා. ඒ දරුවන් සිදු කරගෙන යන ලබන සියලු අධ්‍යාපන කටයුතු සර ප්‍රකාරෙම සාර්ථකමත් වේවා කියලා ආශිර්වාදයේ කරනවා. ඉතින් හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. අවසානයේ ඔබ අප හැම දිනාටමත් කිටිම කාලයකින් පහසුම ආකාරයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ සාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං.